Sado che hanno appena poi Sado che hanno Terwan sanai andai පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වනහන්ට සෝදානං වෙන කාරුණික පින්වතුනි අපි හැම දෙනාම එකතු වෙලා බලාපොරොත්තු වෙන්නේ ලස්සන පින්කමක් සිද්ධ කරන්න. ඉතාම වටිනා ධර්ම දානමේ පින්කම. අද මේ පින්කමෙහි දායකත්වයේ දරලා කටයුතු කරන්නේ අපේ විමලා නාවලගේ මහත්මිය ඔයත්තෝ කලවාන 12න පදිංචි පිරිසක්. ඉතින් අපේ විමලා නාවලගේ මහත්මියත් ඒ වගේම ගයානි පියදාස මහත්මියත් අනිකුත් ඥාති හිත මිත්‍රාදීනුත් කවුරුත් එක්ක එකතු වෙලා කලවානේ ඉඳලා අද කහවත්තට ආවා. ඒ ධර්ම දානමේ පින්කමක් සිදු කරන්න. දම්සතර ආයතනයත් සම්බන්ධ කරගෙන රටටම ඒ ධර්ම පණිවිඩය ලබා දෙන්න ඔයත්තෝ බලාපොරොත්තු වෙනවා. මේ පින්කම සිද්ධ කරලා අපේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ දැනට අවුරුදු 3කට පෙර මිය ගිය කලවාන 12න පදිංචි ව්‍යාපාරික එම්.ඒ. පියදාස මුදලාලි මහත්මයාට පින් දෙන්න. ඉතින් අපේ විමලා මහත්මිය තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට ඒ වගේම දුව ආදරණීය තාත්තට ඒ වගේම තව දරුවෝ දෙපළක් ඉන්න බව සිහිපත් කළා. අපි ඒගොල්ලොත් පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරන්න ඕනි. ඒ දරුවෝ විදේශගතවයි ඉන්නේ. ඒ නිසා තමයි අද පින්කමට නැත්තේ. ඉතින් මේ කොයි කවුරුත් එකතු වෙලා අපේ ජීවිතේ අපිට හම්බ වෙච්ච වටිනාම සම්පතක් වෙච්ච ඒ වගේම අපි කාගේ ජීවිතවල අතිවාරම වෙච්ච ආදරණීය තාත්තා සිහිපත් කරලා තාත්තට පින් දෙන්න තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒකම ආශිර්වාද කළ යුතු අය අතර කලවාන 12නේ පදිංචි සුබරත්න මැණිකේ මාතාවට ඒ වගේම එල්.ආර්. කරුණාවති අම්මට ඒ වගේම එම්.ඒ. විජේරත්න මහත්මයාට බී.ඒ. කුසුම් විජේරත්න මාතාවට එල්.ඩබ්ලිව්. සීලවති මාතාවට ඒ වගේම එම්.ඒ. ගාමිණී වික්‍රමරාරච්චි මහත්මයාට ඒ වගේම එම්.ඒ. දයාවති මාතාව ඒ වගේම සෝමදාස නාවලගේ ගුණවති මේ කියන අයට ආශිර්වාද කරන බලාපොරොත්තු වෙන. ඒකම කලවාන 12නි පදිංචි එම්.ඒ. නාවලගේ මුදියංශේ නේද මිය ගිය අය පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොටිය කුඹුර පදිංචි එම්.ඒ. තිලකරත්න මහත්මයා කොළඹ පදිංචි වෙ ඉඳලා ඒත් මිය යන්ට යෙදුණු පී.ඩී. හේමචන්ද්‍ර මහත්මයා කුසුම් රාජපක්ෂ මෑණියන්ටත් ඒ වගේම පන්නිල පදිංචිව ඉඳලා මිය ගිය එම්.ඒ. අප්පුහාමි මහත්මයා පී.එම්. කළුමැණිකේ මාතාව ඒ වගේම පන්නිල පදිංචිව ඉඳලා මිය ගිය එම්.ඒ. කරුණාවති සොහොයුරිය මේ ඇතුළු පවුලේ සියලු දෙනාගේම නමින් මිය ගිය ඥාතීන්ට පින් දෙන්නත් ඒ වගේම පින්කම එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ආශිර්වාද පිණිසත් අද මේ පින්කම සිද්ධ වෙනවා. කාරණා මේ විදිහට සම්පූර්ණ වෙන්න නම් අපි දැන් කල යුතු දෙයක් තියෙනවා. මොකක්ද? හොඳට බණ ටික අහන්න ඕන.
දැන් අම්මා මං හිතන්නේ හැමදාම උදේට බණ අහනවානේ ඈ දම්සතරේ ආ ඒක තමයි අර ඉන්නේ අම්මානේ ආ එන්න උවමනාව තිබුණේ එතකොට ඒ අම්මා කරුණාවතී මහත්මියද සුබරත්න මැණිකේ ආ ඉතින් අපි සුබරත්න මැණිකේ අම්මට විශේෂයෙන් ආශිර්වාද කරනවා බොහෝම සතුටින් සිහිපත් කරන්නේ වයස අවුරුදු 91ක් වෙනවා. ඉතින් 91ක් වෙලත් අදත් හොඳට බණ ටික අහනවා. දැනුත් හොඳට වැඳගෙන බණ ටික අහනවා බොහෝම සතුටින්. ඉතින් අපිත් හදවතින්ම අම්මට නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එසේ සිහිපත් කරමින් අපි අද බණ කතාවට යොමු වෙන්න ඕනේ. පින්වතුනි අපේ තියෙනවා මේ සසර පුරුදු. තේරුණාද? සසර පුරුදු. ඉතින් සමහර දේවල් හරි භයානකයි. සසර පුරුදු. සමහර සසර පුරුදු කියන ඒවා අපිට සාමාන්‍යයි. ඇයි? ඒවා සසරේ දිගටම මොකද? කරගෙන ඇවිල්ලා. තේරුණාද? සමහර සසර පුරුදු හොදයි සමහර සසර පුරුදු මොකද්ද එහෙනම් බොහොම භයානකයි නරකයි නේද දැන් අම්මා හොඳ පුරුද්දක් එහෙනම් පුරුදු කරගෙන යනවා මොකද්ද බණ අහන එක බලන්න කොච්චර හොඳයිද කියලා නේද අවුරුදු 91ක් වෙලත් අදටත් හොඳට මොකද කරන්නේ බණ ටික අහනවා නිවන් දොරටුවා නිවන් දොරටුවා ඒ වගේම මේක සසරටත් පුරුද්දක් විදිහට මොකක් වෙනවද? අරන් යන. ඉතින් අද අපි බණ කතාවේදී ඉගෙන ගන්නේ සසර පුරුදු කියන ඒවා. ඒකදී මම ප්‍රධාන වශයෙන් මාතෘකා කරගන්නේ පිලින්ද වච්ච කියන මහරහතන් වහන්සේ. අහලා තියෙනවද නම? මම හිතනවා අහලා ඇති කියලා නම. නේද? සැරපරුස වචනෙන් කතා කරපු ආමුදුරු නම. කවුද? පිලින්ද වච්ච හාමුදුරුවෝ. ඉතින් ඔය මාතෘකාවත් එක්ක අපේ මහරහතන් වහන්සේගේ කතාවත් එක්ක අපිට ඉගෙන ගන්න බොහෝ පාඩම් තියෙනවා. පාඩම් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අපි අද ඉගෙන ගන්න. පුරුදු. අපි ජීවිතේ දිගට 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 යම් යම් හොඳ පුරුදු සහ නරක පුරුදු දෙකම මොකද කරගෙන යන්නේ? පවත්වගෙන යන ඒ පුරුදු බැඳිලා තියෙනවා අපේ විඥාන ශක්තියත් එක්ක. තේරුණාද? මැරෙන මොහොතේ කෙනෙක්ගේ විඥානයත් එක්කම ඒ පුරුදුත් මොකක් වෙනවද? බැඳිලා ඒවා සසරට එකතු වෙනවා. සසරට එකතු වෙනවා. අර මං කලින් මතක් කරපු විදිහට සසරෙත් ඒව කරපු නිසා මේ භවය තුලත් මේ ආත්ම භාවය තුලත් අපිට ඒව හරීම මොකද්ද? සාමාන්‍යයි. අපි බොහොම සරලව හිතල ඒව මොකද්ද? කරගෙන යනවා. විඥාන ශක්තියත් එක්ක තමයි මේව බැඳිලා තියෙන්නේ. මොන හොඳට අහගන්න. මිනිස්සෙක් මැරිලා මේ කය මෙතනින් අවසන් වුණාට තේරුණාද? නිරත්තංව කලින්ගරන් වැඩකට නැති දරකඩක්සේ අහකට දැම්මට පැත්තකට දැම්මට තේරුණාද විඥාන ශක්තියත් එක්ක බැඳිලා අපි කරන කියන දේවල් සසරට මොකක් වෙනවද aran යනවා ඒක මම මෙහෙම කියන්නම්කෝ මුහුදේ රළ එක සැරයක් ඇවිල්ලා නවතිනවද නෑ ආයි ආයි මොකද ඉන්නේ ආ කූඩෙල්ල කලවාන පැත්තෙත් ඉන්නවා අපේ පැත්තෙත් ඉන්නවනේ කූඩෙල්ලෝ නේද එක තැනක් අතාරින්නේ තව තැනක් මොකක් කරගෙනද ආන්න අපිත් එහෙම තමයි මොහොතේ රළ නැවත නැවත ඉන්නාසේ අපිත් සසරට මොකද වෙන්නේ නැවත නැවත එකතු වෙනවා මෙතන අපි අතාරින්නේ තව තැනක් මොකක් කරගෙනද අල්ලගෙන එතකොට මෙතනදි කරන කියන දේවල් අපි සසරටත් මොකක් වෙනවද අරගෙන යනවා. ඔකට හොඳ කතාවක් තියෙනවා අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රියේ නායක හාමුදුරුවෝ. නේද?
උන්වහන්සේට අවුරුදු 90 ගණනක් වෙන කාලෙදී උන්වහන්සේ කම්පියුටර් ඉගෙන ගත්තා. ඒ කාලේ තමයි කම්පියුටර් ආවේ. ඉතින් අර යම් කෙනෙක් ප්‍රශ්න කරනවා නායක හාමුදුරුවන්ගෙන් නායක අහන්නේ මේ දැන් මොකටද කම්පියුටර් ඉගෙනගෙන කියලා. එතකොට නායක හාමුදුරුවෝ සඳහන් කරනවලු ඒවා කොහෙට ඕනි වෙනවා කියලා. සසරට ඕනි වෙනවා කියලා. තේරුණාද කියන්නේ? එහෙනම් අපි පුරුදු පුහුණු කරන හොඳත් අපිත් එක්ක සසරට එනවා. අපි පුරුදු පුහුණු කරන නරකත් අපිත් එක්ක මොකද වෙන්නේ? සසරට එනවා. ඒවා බැඳිලා තියෙනවා අපේ මොකක් එක්කද? විඥාන ශක්තියත් එක්ක නේද? පටිච්ච සමුප්පාදෙදී අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද? අවිජ්ජා පච්චය සංඛාරා. අවිද්‍යා කිව්වේ අවිද්‍යාව. අවිද්‍යාව කිව්වේ නොදන්නකම. විද්‍යාව කිව්වේ දන්න දේවල් වලට. දැන් ඔය අපි ඉස්කෝලේදී ඉගෙන ගන්න විද්‍යාව කියලා. පොතේ තියෙන්නේ මොනවද? එක එක විද්‍යාඥයින් විසින් හොයාගත්තු දේවල්. හොයාගත්තු දේ විද්‍යාව නම් හොයාගත්තු නැති දේ මොකද්ද? අවිද්‍යාව. ඒකයි අවිජ්ජා කිව්වේ පාලියෙන්. අවිද්‍යාව කිව්වේ නොදන්න දේ, දන්නේ නැති දේ. නොදන්නා නිසා අපි එකතු කරනවා කෝ සංඛාරා. පටිච්ච සමුප්පාදෙදී ඉගෙන ගන්න අපි. මොනවද සංඛාරා කියලා කිව්වේ? සංස්කාර. මොනවද අම්මා සංස්කාර? මමය, මාගේය කියන හැඟීමෙන් එකතු කරගත්තු දේවල්. සංඛාර පච්චයා විඥානං. අන්න අපේ කාරණේ. මොකද්ද? ඒ සංස්කාර මමය මාගීය කියන එකතු කරගන්න ගොඩ ගහගන්න දේවල් බැඳිලා තියෙනවා කොහෙද? විඥානයත් එක්ක. දැන් පැහැදිලි නේද කියන දේ? විඥාන පච්චයා නාම රූපං. තණ්හාවෙන් යම් යම් දේවල් විඥානයත් එක්ක අල්ලගෙන බැඳගෙන තැබීම තුල කොහෙ හරි ආයේ නිර්මාණය වෙනව මොකද්ද? නාමය සහ රූපය. දැන් ඔය අපිට හම් වෙලා තියෙන්නේ නාමය මොකද්ද? ඒ නාමය කිව්වේ ඔය දැන් අපි කිව්ව නම් නෙමෙයි ඈ. ඒ නාමය නෙවෙයි නේද? මොකද්ද එහෙනම්? අපිට හම් වෙලා තියෙන නාමය තමයි පොදුවේ අපි හැමෝටම මනුස්ස කියන නාමය. තිරිසංගත සත්තුන්ට ගියාම පොදුවේ හම් වෙලා තියෙනවා නාමයක් මොකද්ද? තිරිසං. ප්‍රේත කියන අපායට යනකොට ඒගොල්ලන්ට හම් වෙලා තියෙනවා නාමයක් මොකද්ද? ප්‍රේත. දිව්‍ය ලෝකවලට යනකොට ඒගොල්ලන්ට හම් වෙලා තියෙනව මොකද්ද? දේව කියලා. ඒ නාමයට අනුව මොකක් හම් වෙලා තියෙනවද? රූපෙකුත් හම් වෙලා තියෙනවා. දැන් අපිට හම් වෙලා තියෙන්නේ මනුස්ස කියන නාමයට අනුව මොකද්ද? මනුස්ස රූපයක්. තිරිසං සතාට තිරිසං රූපයක්. දෙවියන්ට දේවරු. තේරෙනවද මම මේ කියන දේ? විඥානයත් එක්ක තමයි මේවා බැඳිලා තියෙන්නේ. එහෙනම් සසරේ දිගට 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 මේවා පවත්වාගෙන අපි එනවා. හොඳත් අපි පවත්වාගෙන එනවා. ඊළඟට මොකද්ද? නරකත් අපි පවත්වාගෙන එනවා. කර්මානුරූපීව තමයි උපදින තැන තීරණය වෙන්නේ. මම කියන දේ පැහැදිලිද ඔයත්තන්ට? අපි නැවත ප්‍රතිසන්දිය ලබන තැන තීරණය වෙන්නේ මොකක් අනුවද? කර්මානුරූපී. ඉතින් ඒ කර්මානු රූපීව තැන තීරණය වෙනවා. ඒ තැන අනුව සියුම් ශරීරවල් මොකක් වෙනවද? නිර්මාණය වෙනවා. දැන් අපිට මනුස්ස කියලා හම්බ වෙලා තියෙනවා නේද? යම් කෙනෙක් කර්මානු රූපීව ප්‍රේතයෙක් වෙලා නම් උපදින්නේ එයාට හම්බ වෙනවා මොකද්ද? ප්‍රේතයෙකුට උරුම ශරීරය. යම් කෙනෙක් කර්මානු රූපීව උපදින්නේ තිරිසංගත ආත්මික නම් එයාට හම්බ වෙන්නේ මොකද්ද එහෙනම්? තිරිසංගත ශරීරයක්. ඒ ජාතිවලට අනුව හම්බු වෙනවා. තේරුණාද කියන දේ? එහෙනම් උපත තීරණය වෙන්නේ කර්මානුරූපීව ඉන්නකම් කරන කියන පුරුදු තමයි උපතත් එක්ක විඥානෙත් එක්ක බැඳිලා අපි මොකක් වෙන්නේද? අරන් යන්නේ. දැන් කල පුරුද්ද නැති කෙනාට බණ ටිකක් අහන්න හිතෙන්නේ නැහැ. තේරුණාද? පුරුද්දක් නැති කෙනාට බුදුන් වඳින්න හිතෙන්නේ නැහැ. පුරුද්දක් නැති කෙනාට බුද්ධ වන්දනාවකට බුද්ධ පූජාවකට සම්බන්ධ වෙන්න හිතෙන්නේ නැහැ. ඒවා විවේචනය කරන අයත් ඉන්නවා. ඉන්නවනේ. ඇයි ඒ?
එයාට එහෙම පුරුද්දක් නැහැ. ආන් ඒ අය තමයි බණ ටික අහලා ඒ හොඳ පුරුදු ජීවිතේ මොකක් කරගන්න ඕනේද? ඇති කරගන්න ඕනේ. ඔන්න යම් කෙනෙක් තව කෙනෙකුට හිතවත් නම්, කල්යාණ මිත්‍රයෙක් නම්, එයා මොකද්ද එහෙනම් කරන්න ඕනේ? ඒ වගේ අයට යහමඟ පෙන්නලා දෙන්න ඕනේ. යහමඟ පෙන්නලා දෙන්න ඕනේ. ඉතින් පින්වතුනි විඥානීය හා බැඳි සසර පුරුදු දිගට දිගට අපි මොකද කරන්නේ නැහැ. නඩත්තු කරගෙන පවත්වගෙන යන. එහෙම කරගෙන ආපු කෙනෙක් තමයි කවුද? පිළින්දවච්ච හාමුදුරුවෝ. නැත්නම් අපේ කතාවට අපි එමු. නේද? හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක්. මහරහතන් වහන්සේ නමක්. හැබැයි හාමුදුරුවන්ගේ කතාබහ නම් හොඳ නැහැ. නේද? තව කෙනෙකුට කතා කළේම කොහොමද? හරි සැරපරුස වචනේ. පහත් කරලා කතා කළේ. තව කෙනෙක්ව මොකක් කළාද? පහත් කරලා. හැබැයි හාමුදුරුවෝ මහරහතන් වහන්සේ නමක්. තේරුණාද කියන්නේ? ඉතින් ඔය චෝදනාව ගියා කවුරු ළඟටද? ඕන්න බලන්න. චෝදනාව ගියා බුදු හාමුදුරුව ළඟට. මේ පිළින්ද වච්ච හාමුදුරුවෝ කතා කරන්න දන්නේ නැහැ. දැන් බලන්නකෝ ඒවා පිහිටන විදි එක එක්කෙනාට. තේරුණාද කියන්නේ? ඒ ගමන බුදුරජාණන් වහන්සේ පිළින්ද වච්ච හාමුදුරුවෝ කැඳවලා මේ පිළිබඳව බලනවා. බුදු හාමුදුරුවන්ට හංගන්න බෑනේ. නේද? බුදුරජාණන් වහන්සේට තියෙනවා බුදු කෙනෙකුට පමණක් සුවිශේෂී නුවණ. ඒකට කියනවා ඒ නුවණ තමයි ඉන්ද්‍රිය පරෝ පරියප්ති ඥානය. මොකක් කියලාද කියන්නේ? මේ ඉන්ද්‍රියන් පරයයා දකින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මන් දිහා බලාගෙන බණ අහගෙන ඉන්නවා. මම මේ කියන කාරණේ කී දෙනෙකුට තේරෙනවද කී දෙනෙකුට නොතේරෙනවද කියන එක මට පේන්නේ නෑ. තේරුණාද කියන දේ? හැබැයි බුදුහාමුදුරුවන්ට ආන්න මේ ධම් සභාවේ ඉන්න කාටද අද ධර්මය අවබෝධ වෙන්නේ, කාටද අද ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ කියන එක දකින්න පුළුවන්. කාටද? බුදුහාමුදුරුවන්ට. මොකක් නිසාද? ඉන්ද්‍රිය පරෝ පරියප්ති ඥානෙ. ඊළඟ නුවණ තමයි ආසයානුසේ ඥානෙ. පසේ බුදු කෙනෙකුටවත් මන් දන්න තරමින් ওই නුවණවල් දෙක නැහැ. රහතන් වහන්සේ නමකට නැහැ. තියෙන්නේ ලෞතුරා බුදුහාමුදුරු නමකටම පමණයි. මොකද්ද? ඉන්ද්‍රිය පරෝ පරියප්ති ඥාන. පිළින්ද වච්ච හාමුදුරුවන්ගේ මේ පසුබිම මේ தত্ত্বය බුදුහාමුදුරුවෝ දකිනවා. මේක සසර පුරුද්දක්. මේක මොකද්ද? සසර පුරුද්දක්. කවුරුත් මේ හාමුදුරුවන්ට දොස් කියන්න එපා. ඇයි? මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට දොස් කීම තුල ඔබ වහන්සේලා කරගන්නේ මොනවද? අකුසල කර්මයක්. කරන්න එපා ඒ දේ කිව්වා. එතෙන්දි භික්ෂුන් වහන්සේලා විමසනවා එහෙම වෙන්න හේතු. අන්න ඒක තමයි වැදගත්. ඒක තමයි අපි ඉගෙන ගන්න ඕනි පාඩම කාරණේ. ඇයි ඇත්තටම පිළින්ද වච්ච හාමුදුරුවන්ට එහෙම වුනේ? ඔන්න හේතුව. පිළින්ද වච්ච හාමුදුරුවෝ මේ රහත් වෙන්න මේ මනුස්ස ජීවිතේ රහත්භාවය ලබන්න පෙර දිගටම ඉපදිලා තියෙන්නේ බමුණු ආගමෙහි බ්‍රාහ්මණ පූජකයෙක් හැටියටයි. දැන් ඔය අම්මලා දන්නවා එදා කාලේ බමුණු බ්‍රාහ්මණ ආගම ඒගොල්ලෝ තමයි ප්‍රධානම මුල් බැසගත් ආගම ආගමික ශාස්ත්‍රූවරු විදියට පෙනී හිටියේ. ඔගොල්ලෝ අහලා ඇති ඔය බ්‍රාහ්මණ ආගමේ උගන්නන ස්තෝත්‍ර එහෙම තව කෙනෙක් කිව්වොත් එහෙම, ඒ කියන්නේ කුලෙන් පහත් අය එහෙම මොකද කළා කියන්නේ? දිව කැපුවා. ඔය කනේ යම් යම් දේවල් ඒව අහන් හිටියොත් වක්කලා කියනවා කනට. තේරුණාද කියන්නේ? ඒ තරම් තද නීති නිතිබුනේ බමුණන්ගේ. ඇයි? කුලමල වේදෙත් එක. දැන් ඉන්දියාවේ අදත් එහෙමනේ.
ඉන්දියාවේ අහදත් බොහෝම තදිින් තියෙනවා මොකක්ද. ලංකාවි නැද්ද එතකොට. ඒකට බලන්න ඕනේ පත්තරේ මොකක්ද. මංගල අතිරේකේ. හරි ශෝකයව තියෙනවා මං ඔය ටිකක් හිනාවෙන්නේ මොනි වුණා තනියෙන් ඉන්නක මං කියවනවා. ලේ ටිකක් එහෙම පිරිසිදු කරගන්න පුළුවන් ශෝකයව ලියලා තියෙනවා ඒකේ. අපෙත් තියෙනවා හරියට ඕවා පිටට වෙන්නේ නැති වුණාට සමහරු ගාව. තේරුණාද? ඉතින් මේ ඉන්දියාවේ මේ වගේ නෙමෙයි අපේ වගේ නෙමෙයි අපට වඩා බොහොම තදට තියෙනවා. ඇයි? හින්දු ආගමත් එක්ක. අපිට ඕක අදාළ නැහැ. ඒ වුණාට ඉතින් අපිත් හින්දු ආගමත් එක්ක ඒව මොකක් කරගෙනද? අපිත් කරගහගෙන යනවා, අරගෙන යනවා. ඒක වැඩේ පිංවතුනි හින්දු ආගමත් හරි කුල ભેදෙත් හරි. කුල ભેදෙ නැත්තම් හින්දු ආගමත් නැහැ. හින්දු ආගම නැත්තම් මොකද්ද? ඒ තරම් මේ දෙක මොකද්ද? බද්දයි. එදත් එහෙමයි. එදත් එහෙමයි. අදත් එහෙමයි. දැන් තේරෙනවද ඔයගොල්ලෝ කියන්නේ? දැන් බලන්නකෝ අපි ඉන්නේ මේ 21 වෙනි සියවසේනේ නේද? දියුණු ලෝකෙක ඉන්නේ. මන් දන්න තරමින් අදත් මේ උගත්තු ඉන්න විශ්වවිද්‍යාලේ පවා ඉන්දියාවේ ඇඩ්මිෂන් එකක් ගන්න පොලිම හදන්නේ පවා මොකද්ද? කුලයට අනුව පොලිං ගහන්නේ පවා කොහොමද? ඒ තරම් කුලයත් එක්ක මොකක් වෙලාද? බද්ධ වෙලා තියෙන. පැහැදිලිද කියනද? නාන්න ගියාම වතුර ටික පවා නාන්න තියෙන්නේ ආන් එහෙමයි. අදත් එහෙමයි. පහත් කුලවල අයට උඩින් නාන්න බෑ ගඟේ. කොහෙද නාන්න තියෙන්නේ? ඔයගොල්ලන්ට නාන්න තියෙන්නේ සබම්ම වතුර. ඒ තරම් මොකද්ද? කුල ભેදය කියන එක ඉන්දියාවේ තියෙන. දැන් මේවා අතීතේ තදටම තිබුණා. තද නීති තිබුණා. ස්තෝත්‍රයක් ඔය බමුණෝ කිය යුතු එකක් පහත් කුලයක කෙනෙක් කිව්වොත් එයාගේ දිව මොකක් කළාද? කැපුවා. තේරුණා? ඈ ඒ වගේ මහ දරුණු නීති තිබුණා. බැන වැදුණා. නරක වචනින් බැන වැදුනේ. ඉතින් මේ පිළින්ද වච්ච හාමුදුරුවොත් දිගට දිගටම ඉපදිලා ඉඳලා තියෙන්නේ ආන් එහෙම කෙනෙක් විදියටයි. බැන වැදුනා සැරපරුස වචන පාවිච්චි කළා. තේරුණාද කියන්නේ? දිගට දිගට හුත් මේව මොකක් කළාද? කරගෙන ආවා. බලන්නකෝ රහත් වෙලත් මොකද්ද? අර පුරුද්දෙමමයි. දැක්කද විඥාන ශක්තියත් එක්ක ඒක බැඳිලා තියෙන හැටි? හරි අමාරුයි මේව වෙනස් කරන්න. පිංගතුනි මේකට හොඳම උදාහරණ දෙනවා දෙන පොත තමයි මේ ජාතක පොත. ජාතක පොතේ හරි ලස්සන උදාහරණ තියෙනවා. මොකටද? මේ විඥාන ශක්තියත් එක්ක පුරුදු බැඳිලා දිගට දිගට ගිනියන හැටි. තියෙනවද නැද්ද? තියෙනවා. මම ওই ගොඩාක් ජාතක කතාවලදී ඕගොල්ලන්ට පෙන්නලා දීලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවොත් එක්ක වෛරය පටන් ගන්නේ දේවදත්ත හාමුදුරුවෝ. අපි කවුරුත් දන්න ජාතක කතාවක් තමයි ඒකත්. මේ කදාවලලු කතාව අපි පොඩි කාලෙම ඉගෙන ගත්තේ. සේරි වාණිජ ජාතකේ බලන්නකො දිග්ගට ආපු හැටි. දිග්ගට ආපු හැටි පුරුත්. තේරුණා? තව ජාතක පොතේ තව එක ජාතක කතාවක් හම්බ වෙනවා. මේ සත්ව කුලවල ඉපදුන මොකද වෙන්නේ? ඒත් පුරුද්ද එහෙමමයි. හරි. සතෙක් වෙලා ඉපදුනත් පුරුදු ඒ විදිහට මෙන. ඒ මන් දන්න තරමින් අම්මා මේ එහෙම පුරුදු කියන ඒවා එන්නේ නැත්තේ බුදු කෙනෙකුට විතරයි. බුදු කෙනෙක්ගේ නෑ. අනික රහතන් වහන්සේලාට පව ඒක බලපානවා. දැන් අපි ඉගෙන ගන්න කතාවෙන් මේක තේරෙනවනේ. තේරුණාද කියන්නේ? හරි. එක ජාතක කතාවක තියෙනවා මේ බුදුහාමුදුරුව උපදින්නේ අතීත ආත්මයක. අපේ බුදුහාමුදුරුව මේ ඇත්තු පුරුදු කරන ගුරුවරයෙක්. ඇතුම් පුරුදු කරන ගුරුවරයෙක් වෙලා උපදින. දේවදත්ත හාමුදුරුව එදා උපදිනව තරුණයෙක් වෙලා මිනිසෙක් වෙලා උපදිනවා. ඉතින් මේ දේවදත්ත තරුණ වයසට ආවට පස්සේ හොයාගෙන එනවා කාවද?
අර ඇතුම් පුරුදු කරන ගුරුතුමා නැමැති අපේ බෝධිසත්වයෝ. මම බලන්නකෝ ඒක හොයාගෙනත් එන්නේ හැටි. හොයාගෙන එනවා. අපි ළඟටත් එහෙම එනවා හොයාගෙන. තේරුණාද කියන්නේ? හොයාගෙන ඇවිල්ලා කියනවා මේ මටත් ඔය ශිල්පය ඉගෙන ගන්න ඕනේ කියලා. මොකක් ගැනද? ඇත්තු පුරුදු කරන විදිය. ඒ ගමන බෝධිසත්වයෝ ශිල්පය දුන්නා. ඉගෙනනවා. මොකක්ද ඉගෙනන්නේ? ඇතුම් හසුරෝන විදිය පුරුදු කරන විදිය ඉගෙනනවා. හරි? ඉතින් දැන් ගෝලයත් හරි දක්ෂයි. ගුරුතුමා සේම දක්ෂයි. මොකටද? ඇත්තු හසුරුවන්. ඒ ගමන ගෝලය ගුරුතුමාගෙන් ඉල්ලීමක් කළා මේ ගුරුතුමනි මේ රජතුමාට කියලා මටත් බැරිද මේ රජවාසලේ මේ ඇත් ගාලේ රැකියාවක් කරන් දෙන්න. ඒක මං හා කිව්වා. එක් කරගෙන ගියා ගෝලයව රජතුමා ළඟට. රජතුමාට හඳුන්වලා දුන්නා රජතුමනි මේ මගේ ගෝලයා. දක්ෂය. මොකටද දක්ෂ? ඇත්තු හසුරුවන්න දක්ෂයි. මං වගේම දක්ෂයි. අවසරයි රජතුමනි ඔබතුමා ළඟ රැකියාවක් බලාපොරොත්තු වෙනවා. කවුද? ගෝලයා. ගෝලයා. ඒ ගමන රජුරුව ගෝලයා දිහා බලලා කියනවා මේ රැකියාවක් දෙන්නම්. හැබැයි ගුරුතුමාට ගෙවන වැටුපෙන් භාගයයි ගෙවන්නේ. කාටද? ඕම් බලන්නකෝ. දැන් රජුරුව කිව්වද? මොකද්ද කිව්වේ? ගුරුතුමාට ගෙවන වැටුපෙන් අඩයි ගෙවන්නේ කිව්වා. කාටද? ගෝලයාට. ගෝලයාගත් කටටම කිව්වා. මොකද්ද? එහෙම බෑ කිව්වා. මටත් ඕනි කිව්වා. ගුරුතුමා හා සමාන වැටුපක්. ඇයි? අපි දෙන්නම හැකියාවෙන් එකයි කිව්වා. දැන් කවුද ගෝලයා වෙතෙන්ට ගත්තේ? ගුරුතුමා. ඒ ඩිංගට ඒක අමතක වුණා. කාටද? දැන් බලන්නකෝ සසර පුරුදු වෙන හැටි. තේරුණාද කියන්නේ? ඒ ගමන රජ්ජුරුව කිව්වා එහෙම බෑ. එහෙමනම් දෙන්න අතරේ තරඟයක් තියන්න ඕනේ කිව්වා. තරඟෙන් දිනන කෙනාට වැඩි වැටුපත් තරඟෙන් පරදින කෙනාට අඩ වැටුපත්. දැන් වගේම කතාවක් ඕගොල්ලෝ හොඳටම අහලා තියෙනවා. මොකද්ද? මොකද්ද? ගුත්තිල ජාතකේ. මතකයි නේද? දැන් බලන්න කොයි දිගට එන්නේ. ආ මේ ජාතක කතාවේ නම උපහාන ජාතකේ. මං කිව්වේ නැහැ නේද මොකද්ද කියලා? මේ ජාතක කතාවේ නම උපහාන ජාතකේ. දැන් බලන්න ගුත්තිල ජාතකෙත් ඒ වගේම එකක් එනවා. දැක්කද? විඤ්ඤාණ ශක්තියත් එක්ක මේ පුරුදු වෙන හැටි. ඒකේ තියෙන වීණා වාදනය ගැන. මේකේ ඇත්තු හැසිරවීම පිළිබඳ. ඒ ගමන රජ්ජුරුව කිව්වා මේ එහෙම බෑ කිව්වා. එහෙම බෑ කිව්වා. තරඟයක් තියෙනවා කිව්වා. තරඟෙන් දිනන කෙනාට වැඩි වැටුපත් තරඟෙන් පරදින කෙනාට හරි වැඩේ නේද ගුරුතුමාට උනේ. ගෝලෙකුට උගන්නලා දැන් තමන්ගේ රැකියාවටත් වරදින්නයි යන්නේ. දැක්කද වෙච්චද? හරි. ඉතින් ගුරුතුමා බැලුවා මේ රජුරුවකෝ හෙටම ලෑස්ති කරන්න මේ තරගේ. ප්‍රමාද කරන්න එපයි කිව්වා. හෙටම ලෑස්ති කරන්න කිව්වා. ඒකමන රටෙත් ප්‍රචාරය ගියා. මිනිස්සුත් එකතු වුණා තරගේ බලන්න. ගුරුතුමාට එක රැයයි තිබුණේ. ගුරුතුමා ගෙදර ගිහිල්ලා තමන්ගේ බාරේ හිටපු ඇතාව එළියට ගත්තා. එළියට ඇරගෙන එක රැයින් ඇතාට ඉගැන්නවලු. ජාතක පොතේ ඒකට වචනේ දෙන්නේ විපරීත දර්ශන. කාටද ඉගැන්නේ? ඇතාට. මොනවද ඉගැන්නේ? විපරීත දර්ශන. මොනවද මේ විපරීත දර්ශන කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇතෙකුට උගන්නන දේවල් ටිකක් තියෙනවනේ. නැගිටින්න කිව්වම මොකක් කරන්නද? නැගිටිනු. හෙන්දු ඇරගෙන. ලගින්න කිව්වා ලගින්න. ඉස්සරහට යන්න කිව්වා පිටිපස්සට එන්න කිව්වා. ඕකේ අනිත් පැත්ත ඉගෙනවා. ඒකට තමයි විපරීත දර්ශන කිව්වේ. ඒ කියන්නේ ලගින්න කිව්වන් ඇතා මොකක් කරනවද? නැගිටිනවා. නැගිටින්න කිව්වන් ඇතා
ලගිනවා තේරෙනවා ඉස්සරහට යන්න කිව්වන් ඇත්තා කොහෙටද යන්නේ පිටිපස්සට පිටිපස්සට යන්න කිව්වා ආ ඒ කියන්නේ ඇත්තා දැන් වමට හැරෙව්වොත් කොහෙටද හැරෙන්නේ අනිප්පැත්ත තේරුණාද කියන්නේ ඒවට කිව්වා විපරීත තර පුරුදු ටික හැමම ඇතහට තියෙනවනේ ඒකේ ගැටලුව නෑ දක්ෂ ගුරුවරයනේ බෝධිසත්වයෝ එක රැයින් ඉගෙනමු දැන් පව්වදා තරඟේ ගියා දිගට ගෝලයක් ගුරුවරයත් අතර තරඟේ ගියේ තරඟෙන් දෙන්න සමානයි අන්තිම මොහොතේ බෝධිසත්වයෝ මොකද කළේ ඇතා ලව්ව විපරීත දර්ශන වෙන්නවා ගෝලය බැලුවා ඒව දන්නේ ගෝලය ඒව දන්නේ නැහැ තේරුණාද කියන්නේ දෙ ඒවා දැනගෙන හිටියේ කවුද ගුරුතුමා පවනයි කවුද තරඟෙන් දින්නේ ගුරුතුමා තරඟෙන් දින්න තේරුණාද උරණ වෙච්ච මිනිස්සු එදත් අර ගෝලයට ගැහුවා ජාතක පොතේ අන්තිමට සඳහන් වෙන ඔය කතාවේ මරණයට පත් වෙන්න උනා කාටද ගෝලයට කවුද මේ ගෝලයා එතකොට එදා දේවදත්ත හාමුදුරු තේරුණාද එතකොට දැන් බලන්න ශිල්පී ඉගෙන ගත්තේ ගුරුතුමාගෙන් ඉගෙනුවේ ගුරුතුමා ඒ මුල අමතක කරලා ගුරුතුමත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා මොකද උනේ විනාශයට පත් වෙන්න සිද්ධ වුණා ගුත්තිල ජාතකෙත් ඕකම නෙමෙයිද වෙන්නේ ඔය උපහාන ජාතකෙත් ඕකම නෙමෙයිද වෙන්නේ සේරිවාණිජ ජාතකයේ පපුව පැලිලා නෙමෙයිද මැරිලා යන්නේ දැක්කද වෙනදේ දැක්කද ඒව සසරේ දිගට 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 එන්නේ නැහැටි ඕන්න ඔහොම ඒවා අපි ළඟත් තියෙනවනම් අපි මොකද කරන්න ඕනේ ඒවා මේ ධර්මයට අනුව ගලපගෙන අපේ ජීවිතවලින් මොකක් කරන්න ඕනේද අයින් කරගන්න ඕනේ ඇයි අයින් කරගන්න ඕනේ එතකොට ඒවා සසරේ දිගට යන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේ බණ කතා වලින් අපි ඉගෙනගෙන ජීවිතේට ඒ කාරණා මොකක් කරගන්න ඕනේද? පාඩම් විදිහට එකතු කරගන්න ඕනේ. දුර්වලතාවයේ දැනගෙන ඒ දුර්වලතාවයේ එතනින්ම මොකක් කරන්න ඕනේද? නවත්තන්න ඕනේ. ඒක යන්න දෙන්න හොඳ නැහැ. තේරුණාද කියන්නේ? ඒවා දිගට දිගට යන්න දීම තුල තමයි සසරෙත් ඒවා කොහොම වෙන්නේද? දිගට යන්නේ. ඒක බණ කතාවක් තියෙනවා මේ එක බමුණෙක් හිටියා මේ බමුණ දුප්පත් එහෙම බමුණොත් හිටියන්නේ හැබැයි ඉතින් හරි කපටිය බමුණ බමුණට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ දැන් එදා කාලේ හැටියට බමුණට ලොකු තැනක් තිබුණානේ සමාජේ බමුණන්ට දැන් මේ බමුණ දුප්පත් මෙයාට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ මේ බමුණ ගියා නගරෙට. නගරේ තිබුණා විශාල ගහ. නැග්ගා ගහට. ගහට නැගලා ඒ බණ කතාවේ සඳහන් වෙනවා මේ මේ කකුල් දෙකේ මේ දනහිස ළඟින් කකුල් දෙකෙන් අත්තක එල්ලුණා ඔළුව පල්ලට දාලා හරියට අර වවුලෙක් එල්ලිලා ඉන්නවා වගේ. කවුද දැන් මේ එල්ලුනේ? බමුණ. මිනිස්සු කලබල වුණා. ඇයි කවුද දැන් මේ එල්ලිලා ඉන්නේ? එදා කාලේ හැටියට හිතන්නකෝ අනිත් පහල කුලවල මිනිස්සු කොච්චර බය වෙන්නේ නැද්ද කියලා මේ දේත් එක්ක. තේරුණාද කියන්නේ? දැන් අද කාලේ ඒක එහෙමනම් තව ගලකිනුත් ගහයි වැටිලා මැරිලා ඵලයන් කියලා. අදෝ අපි ගණන් ගන්නෙ නැහැ. නමුත් එදා කාලේ හැටියට එදා සමාජයේ හැටියට මේක ලොකු ප්‍රශ්නයක්. හරි? මිනිස්සු වැඳ වැඳ කියනවා බමුණට බහින්න ස්වාමීනි වැටුනොත් අපේ නගරෙට මේක හොඳ නැහැ. තේරුණාද කියනද? ඇයි ඒගොල්ලෝ කිව්වේ දෙවියන්ගේ නියෝජිතයා මම කියලානේ. මම තමයි දෙවියොත් එක්ක සම්බන්ධ වෙන නියෝජිතයා. මහා බ්‍රහ්මයාත් එක්ක නේද? බ්‍රහ්මයා තමයි අපිව මැව්වේ කටින් මැව්වේ. එහෙමනේ කිව්වේ බමුණ. ඉතින් මිනිස්සු වැඳ වැඳ කියනවා. ඉතින් ඔය ඇස්සේ ඔහොම කියනකොට කියනකොට මිනිස්සු අතින්ම කියවෙනවා මේ ඇයි ඔබ වහන්සේ ඔහොම කරන්නේ මොනවා බලාපොරොත්තුෙන්ද ඔබ වහන්සේ ඔහොම කරන්නේ ආන්න බමුණට තැන ආවා ආන් එතකොට බමුණ කියනවා මේ මට ගව පට්ටියක් ඕනේ දැක්කද හරි
ඉතින් අර හිටපු අසරණ මිනිස්සු තමන්ගේ හිටිය ගවපට්ටියෙන් එකා දෙන්න මොකද්ද දෙන්න ඉදිරිපත් වුණා. එක එක්කෙනා කිව්වා මං ගවයෙක් දෙන්න මාත් ගවයෙක් දෙන්න. තමන්ගේ ගවපට්ටි වලින් එක එකා මොකක් කළාද දෙන්න ඉදිරිපත් වුණා. ඉතින් මෙහෙම ටික වෙලාවක් යනකොට ගවයෝ ප්‍රමාණය හරි තේරුණාද? ඉතින් ඔතනින් යනවා හාමුදුරුවෝ රුපින්ද පාතේ රහතන් වහන්සේලා. මේක දකිනවා. මේ දේ දකිනවා. ඉතින් උන්වහන්සේලා මේ දේ බලාගෙන උන්වහන්සේලාගේ ගමන යනවා. ගමන යනවා. දැන් බමුණගේ ඉල්ලීම් ටික හරි. බමුණ ජයග්‍රහණය කළා. තේරුණාද? බමුණා ගහෙන් බැස්සා. බමුණ ගහෙන් බැස්සා. තේරුණාද කියන දේ? ඉතින් මේ පිණ්ඩපාතේ වැඩපු හාමුදුරුවරු පන්සලට වැඩියා. ඕන් මේ ටිකක් වෙලා යනකොට බමුණත් යනවා කොතනින්ද? එතනින්. නිකන්ද යන්නේ? නෑ නෑ. අර කපටි කමින් උපක්‍රමශීලීව මොකද්ද? එකතු කරගත්තු හරක් ටිකක් දක්කගෙන යනවා. දක්කගෙන යනවා. තේරුණාද කියන දේ? හාමුදුරුවරු බමුණගෙන් අහනවා මේ අදත් රැවැට්ටුවා නේද මිනිස්සු? අදත් රැවැට්ටුවා නේද මිනිස්සු කියලා. ඔය කතාබහ යනවා. සාකච්ඡාවෙන් සාකච්ඡාව කාලඟට බුදුහාමුදුරුව ළඟට. තේරුණාද? බුදුරජාණන් වහන්සේ මේ බමුණව අර මං කිව්වේ ඉන්ද්‍රිය පරෝ පරියප්ති ඥානෙ බලනවා. බලනකොට බුදුහාමුදුරුව දකිනවා සසරේ දිගටමත් මේ බමුණ මොකද කරලා තියෙන්නේ? ඔය විදිහටම මිනිස්සු රවට්ටලා තියෙනවා. එන්නේ නැද්ද එහෙමයි? ඈ නැන්දි හෙට ගෙනත් දෙන්නම් කියලා රුපියල් 1000 ඉල්ලගෙන යන හෙට ආය හම්බුණාට මූණ බලන්නේ. හරිය නිකන් අපි ගත්තා වගේ. සමහරු ඉන්නව එහෙම. පෙරණද කියන්නේ දේ. හරි කපටි මිනිස්සු ඉන්නවා. ඒවා සසර පුරුදු අම්මා. හැමදාම දිගට දිගට මොකක් කරලා තියෙනවද ඒගොල්ලෝ? ඒ රැවැට්ටිලි රවට්ටලා තියෙනවා. අපි අහුවෙනවා. අපි අහුවෙනවා. hina vela ne dara sinduwak thiyenne ekeni hina wen ho katha wen bæ maninnata me nisa hite æti de kawuda danne kiyannata vimasa therunada kiyana de e nisa me bamuna eda revettuwa minissuma buduhamuduru den balanawa me bamunawa peena buduhamuduran sasare ek dawasak බුදුහාමුදුරුව විතරයි මේ බමුණගෙන් බේරිලා තියෙන්නේ. මේ කපටියාගෙන් බේරිලා තියෙන්නේ. බලන්නකෝ මේවා දිගට දිගට එන හැටි. තේරුණාද? ඒ තමයි මේ ඔය බමුණ අතීතේ උපදිනවා මිනිස්සෙක් වෙලා එදා මේ තාපසෙක් විදිහට තමයි ඉපදිලා ඉන්නේ. කවුද? කටයුතු කරන්නේ තාපසෙක් විදිහට. ඉතින් ඒ වගේ වැඩක් කරලා තියෙනවා. ඒකනේ මනුස්ස ආත්ම හම්බ වෙලා තියෙන්නේ. තේරුණාද කියන්නේ? ඉතින් මේ තාපසය දවසක් පිණ්ඩපාතේ යද්දී තාපසතුමාට එක ගෙදරකින් බෙදනවා මේ තලගොයි මස් ව්‍යංජනයක්. තලගොයා මස් කරලා ව්‍යංජනයක් හදපු එකෙන් ටිකක් බෙදනවා කාටද? ඔව් හරි රහයි. රහ වැහෙන්න. කාටද? තාපසතුමාට. ඉතින් යා කල්පනා කළා මේ මං ඉන්නෙත් කැලේ. කැලේ ඕනි තරං ඉන්නවනේ කවුද? තලගොයි. මස් කන්න ආස හිතුණා. කාගේද? තලගොයිගේ. ඉතින් අවශ්‍ය කරන ලුණු මිරිස් 3-5 කුඩු අරවමෙව ටිකක් හොයාගත්තා. කවුද? තාපසතුමා. හොයාගෙන ගියා කැලේට. ඉතින් කැලේට ගිහිල්ලා පොල්ලකුත් හොයාගෙන දැන් තලගොයෙක් මරාගන්න එපා. නේද? ඕම් බලන්නකෝ අපේ බෝධිසත්වෝ එදා ඉපදිලා ඉන්නේ කවුරු වෙලාද? තලගොයෙක් වෙලා ඔන්න ගැලපෙනවා ගලපනවා මේවා. ඉතින් තාපසතුමා තලගොයා හොයාගෙන ගිහිල්ලා තලගොයාට ගැහුව පොල්ලේ පාර වැදුන. හැබැයි ඉතින් හානියක් උනේ. තලගොයා දුවල ගිහිල්ලා රිංග ගත්තා හුබහක් අස්සට. හුබහක් අස්සට රිංග ගත්තා. දැන් ඉතින් බමුණා ඉන්නවා පොල්ලක් තියාගෙන. කවුරු එළියට එනකන්ද?
නිකං හිටියා නෙවෙයි ලොහොඳේ මොනවද කිව්වේ චාටු බස් කිව්වා චාටු බස් කිව්වා මොනව කියන්නේ නැතිද අනේ තලගොයෝ නේද තුන පහ මිරිස් කුඩු පවා සූදානම් දැන් නේද එළියට එන්න කියලා කියන්නේ නැතිනේ එහෙමද ඔව් චාටු බස් කියමින් අර කපටි බසම තමයි අර දැන් ගහේ ඉල්ලලා දැක්කද රැවැට්ටුව විදිය තලගොයාව එළියට ගන්න උපක්‍රම සීලීව මොකක් කළාද චාටු බස් කිව්වා තේරුණාද කියන දේ ඒ චාටු බස් කියමින් ඉඳලා මොකද කළේ ඈ ගන්න බැලුවා ගන්න බැලුවා හැබැයි හරි ගියාද හරි ගියේ කිසිසේත්ම උත්සාහ ගත්තට මොකද්ද හරි ගියේ නෑ බුදුහාඳුරුව පූර්වාපස අපර සන්ධි ගලපලා පෙන්නලා දෙනවා ඔය බමුණට අහු නොවුනේ මං විතරයි එදා අනික් හැමදාම අනික් අය මොකක් වුණාද ඔය කපටි බස්වලට චාටු බස්වලට මොකක් වුණාද අහු වුණා දැක්කද සසර පුරුදු තේරුණාද කියන දේ සසර පුරුදු පිළින්ද වච්ච හාමුදුරුවන්ටත් ඒක වුණේ සසරේ දිගට දිගට සැර පරුස වචන දරුණු වචන කතා කිරීමම මොකක් වුණාද තව වගේ කතාවක් තියෙනවා ඒත් රහතන් වහන්සේ නම මේ හාමුදුරුවන්ට හරියට දානේ වළඳන්ට ඕනේ ඕම් පින්ඩපාතේ යන වෙලාවට ගියාම ඔන්න පාත්‍රේ පිරෙන්න දානේ ගන්නවා ඇවිල්ල වළඳනවා හරි නිදහස් තැනක වාඩි වෙලා මොකද කරන්නේ වළඳනවා වෙලාව ඉතුරුයි තව කාලෙ තියෙන ආයි යනවා පින්ඩපාතේ තේරුණාද ආයි පාත්‍රේ පිරෙන්න අරගෙන මොකද කරන්නේ ආයි වළඳනවා මේ වගේ දෙපාර තුන්පාර මේ හාමුදුරුව පින්ඩපාතේ ගිහිල්ලා ඒ කාල සීමාව තුල මොකක් කළාද දානේ වෙනතෝ බලන්න මේවා එන හැටි මේ තේරුණාද කෙනගෙන මේවායිදී අපි කලබල වෙන්න හොඳ නැහැ මේවා ටිකක් විමසිලි ඇහෙන් බලලා මොකක් කරගන්න ඕනේද කියලා මේවා නිවැරදි කරගන්න ඕනේ ඒකයි වෙන්න ඕනේද මිනිස්සුනේ අපි අඩුපාඩුකම් තියෙනවා වැරදි තියෙනවා සසරේ දිගට ගෙනාපුවා තියෙනවා මේවා මේ එක පාරට එක දසමෙන් ඔක්කොම නිවැරදි කරගන්න යන්න එපා එහෙම කරන්න බෑ තේරුණාද කියන්නේ ටික ටික තේරුම් අරගෙන මොකක් කරගන්න ඕනේ දේව වෙනස් කරගන්න ඕනේ දැන් අරහාමුදුරු දිගට දිගට මේක කරගෙන ගියා තේරුණාද කියන්නේ ඊට පස්සේ මේ දැන් විකාල භෝජන අනික් වෙලාවල් වලදී වතුර බිබී බොහොම අමාරුවෙන් තමයි කුසගින්න දරා ගන්න බැරුව මේ හාමුදුරු මොකද කරන්නේ කාලේ ගෙව්වේ කොච්චර කෑවත් මදි සමහරු එහෙම ඉන්නව නේද එහෙම ඉන්න කොච්චර කෑවත් මදි පස්සේ ඔය කාරණෙත් ක්‍රමයෙන් කවුරු ළඟට ගියාද බුදුහාමුදුරුව ළඟට ගියා ඉතින් අර හාමුදුරුව ගෙන්නලා කරුණු විමසලා බැලුවා කාරණේ ඇත්ත බලනකොට බුදුහාමුදුරුව දකිනවා මොකද්ද මේ හාමුදුරුව මේ මනුස්සාත්ම භාවය ලබන්න කලින් දිගටම ඉපදිලා තියෙන ඇත් කුලවල කවුරු වෙලාද ඉපදිලා ඉඳලා තියෙන්නේ ඇත්තු වෙලා ඉපදිලා ඉඳලා තියෙන්නේ ඇතාට කොච්චර හරි මොනවද ඕනේ කන්න ඕනේ කොච්චර කන්න තිබුණත් මදි නේද කාටද ඇතාට දැන් ඒ පුරුද්ද කාටද ආවේ හාමුදුරුවන්ටත් ආවා දෙක්කද පැවිදි වෙලත් රහත් වෙලත් මොකද්ද අරක මගේ අරගන්න බැරි වුණා ඉතින් රහත් වෙලත් එහෙමයි නම් අපි ගැන කලබල වෙන්න ඕනේ නැහැ නේද කවර කතාද මං කියන දේ තේරුණාද ඒකයි මං කියන්නේ අපි මේවා ටික ටික මොකක් කරන්න ඕනේද නිවැරදි කරගන්න ඕනේ මේ සසර පුරුදු කියන ඒවා අපි ටික නිවැරදි කරගන්න ඕනේ. ඒ නිසා පින්වතුනි දැන් මේවා නිවැරදි කරගන්න නම් ඔන්න මේ කාරණේ අපිට පුංචි වෙලාවයි තියෙන නිසා හොඳට තේරුම් ගන්න
මේ විඤ්ඤාණ ශක්තියත් එක්කනේ දැන් මේක බැඳිලා තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. කොහොමද අපි මේක වෙනස් කරන්නේ? අන්න ඒකනේ වැදගත්. කොහොමද වෙනස් කරන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අම්මා අවුරුදු 90 ගානක් වෙලත් මොකක් කරනවා කිව්වද? බණ අහනවා කිව්වා. දැන් මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද? දැන් ඒක දිගට දිගට ඒම තුල තමයි අම්මා කොහොම හරි මේ ටිකත් අරගෙන ආව කොතෙන්ටද? මේ බණ කතාව ඉගෙන ගන්න ධම්සතර ආයතනෙටත් ආවා අපේ රත්නපුරට කහවත්තටත් ආවා. දැන් බණ නාහන කෙනෙකුත් දැන් මොකක් කරනවද මෙතන ඉඳගෙන? දැන් ඔය අම්මා බණ ඇහුවට මං හිතන්නේ මෙතන ඉන්න ඔක්කොම ධම්සතරේ බණ අහන්නේ නැති කියලා. හැබැයි නා ඔව් අහන අය ඇති. මං කියන්නේ නාහන අයටත් දැන් අම්මා මොකක් කළාද? බණ අහන්න සැලැස්සුවා. ඔන්න හොඳට තේරුම් ගන්න මේකේ තියෙන වටිනාකම. හරි? එහෙම ඒවා වෙනව ඈ. දැන් මට කියනවා. දැන් මෙහෙම අම්මලා කොහොම බණ අහන්න එක් කරගෙන ආපු අය දැන් හැමදාම මොකක් කරනවද? උදේ යටට ධම්සතරේ බණ අහනවා. තේරුණාද? කවදාවත් බණ නාහපු අයත් දැන් මොකක් වෙලාද? දැන් හොඳ වැඩක්ද මේ උනේ නරක වැඩක්ද? දැන් අද මේ පටන් ගත්ත උදේ එතකොට හොඳ දෙයක්ද නරක දෙයක්ද? දැන් ඔයගොල්ලන්ගේ බණ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ මෙතනින් පටන් ගන්නව මොකක් කරන්නද? දිගට දිගට බණ අහන්න. දැන් ඔයගොල්ලොම මේ බණ කතාව ඕන් අහවල් දවස යනවා කියලා ඕගොල්ලන්ගේ ඥාතීන්ට කියනවා. එතකොට විශාල පිරිසක් ඕගොල්ලන්ගේ ඥාතිත් මොකද කරන්නේ? බණ අහනවා. ඒ අයත් මේක අහලා මෙතනින් නවතින්නේ ඊළඟ දවසේ ඉඳලා උදේ යටට ඒගොල්ලොත් මොකද කරන්නේ? දැන් බලන්නකෝ මේවා එක තැනකින් වෙනස් වෙනකොට ඒක යන දුර. තේරුණාද කියන්නේ? හැමදාම බණ අහලා පුරුදු අපේ මෙතන ඉන්න මේ අම්මට දැන් බණ නාහම බෑ නේද? හැමදාම මොකද කරන්න ඕනේ? බණ අහන්න ඕනේ. ඔන්න හොඳට තේරුම් ගන්න මේක. බුදුන් වඳින කෙනාට හැමදාම බුදුන් නොවැඳ බෑ. බුද්ධ පූජාව තියෙන කෙනාට හැමදාම බුද්ධ පූජාව නොතිය බෑ. වාර්ෂිකව හෝ කෙසේ හෝ ගෙදර දානයක් කරගෙන ආවනම් දිගට කොච්චර නැති බැරිකම් තිබුණත් ඒ දිනේට නම් කොහොම හරි ඒ දානේ මොකක් කරනවද? දෙන්න ඕනේ. වතා දානේ පන්සලට දෙනවනම් කොහොම හරි ඒක මොකක් කරනවද? කරන්නම ඕනේ. දැන් මොකද වෙලා තියෙන්නේ අම්මා? මේ හිත අර දේත් එක්කම මොකක් කළාද? පුරුදු කරලා. දැන් අපි හිතමුකෝ සත්තුන්ට කෑම දෙනවා. ලැල්ලට කෑම ටිකක් දානවා. ඕක නැත්තම් උයල හරි කෑම ටික මොකක් කරනවද? සත්තුන්ට දාන. නැත්තම් තියෙන පළතුරු ටිකක් හරි කපලා ගිහින් ලැල්ලෙන් තියනවා. බත් නැත්තම් මොනවා හරි තියනවා අපි. ඇයි? අන්න බලන්න දැන් මේ විඤ්ඤාණය ඒකට මොකක් වෙලාද? පුරුදු වෙලා. දැන් මේක නැතුවම බෑ. කරන්නම ඕනේ. දැන් මේ කරන්නේ අපි හානිදායක වැඩක්ද? ඔන්න තේරුම් ගන්න. හානිදායක දෙයක්ද මේ කරන්නේ? නෑ. පුරුද්දක් විදිහට කරගෙන යන්නේ ඉතාම හොඳ දෙයක්. පැහැදිලිද? ඕම් බලන්න ඕකේ අනිත් පැත්ත අම්මා. යම් මිනිහෙක් ඉන්නවා සත්තු මරණ. දැන් මේ මිනිස්සයාගේ හිත පුරුදු කරන්නේ කොච්චර හරි මොකටද කියන්නේ? ඇයි? දයා කල්පනා කරන්නේ අද ඌරෙක්ද මරන්නේ, හරකෙක්ද මරන්නේ, එළුවෙක්ද මරන්නේ, කොහොමද මරන්නේ, තොණ්ඩුවක් තියලද මරන්නේ, ඈ උගුලක් කටෝලද, තුවක්කුවක් බැඳලද? දැන් එයාගේ ඔළුවේ පැය 24ම වැඩ කරන්නේ මොකක් ගැනද? දැන් උගුලට අහුවෙලා ඇතිද, ඉත්තෑව අහුවෙලා ඇතිද? දැන් යනවා ඒක බලන්න. ඒකා මස් කරන විදිය, හදන විදිය, කන විදිය, මට කියන්න මේ ටිකම නෙවෙයිද කියලා ඒ මිනිස්සයාගේ ඔළුවේ දුවන්නේ. හොරකම් කරන මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහගේ පැය 24ම ඔළුවේ දුවන්නේ මොකක් ගැනද? බොරු කියන මිනිහෙක් ඉන්නවා. දව සත්තු මරණ මිනිස්සු එහෙම මම දැකලා තියෙනවා. සමහරට තමන්ගේ ගෙදරවත් නෙමෙයි සතා ඉන්නේ වෙන තැනක. කෝ දෙන්න මම මරන්න කියලා අනුන්ගේ එකත් මොකක් කරනවද? කරන්නේ නැද්ද කියන්නේ? එහෙම ඉන්නවා. ඒ මිනිහා ඒකට මොකක් වෙලාද? මිනිස්සයා ඒකට පුරුදු වෙලා. හොරකම් කරන මිනිහා ඒකට පුරුදු වෙලා. බොරු කියන මිනිහා නිර්මාණය කර කර හද හදා මොකද කියන්නේ? තේරුණාද කියන්නේ? මේවා හරි භයානකයි.
දැන් තේරෙනවද ඔයගොල්ලන්ට කියන දේ මේකේ. හරි. බොනමිනියා. ඒක උදේ වැඩ පටන් ගන්නෙම හවස මොකක් ඉලක්ක කරගෙනද? කීයටද හවස වෙන්නේ? කීයටද මං වත්තේ වැඩ කරලා පඩිය ගන්න? දලු කල්ලා නම් පඩිය ගන්න. තේරෙනවද කියන්නේ? ඇයි? මොකටද? දැන් බලන්න එයා පුරුදු කරන විදිය. දැන් එයා කොහෙටද යන්නේ එතකොට? බලන්න හිත දිගට 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 හොඳ දේත් එක්ක පුරුදු කිරීම තුල විඥාන ශක්තියත් එක්ක ඒ හොඳ දේ මොකක් වෙලා තියෙනවද? බැඳිලා තියෙනවා, ගෙතිලා තියෙනවා. අමුතුවෙන් පින් මතු කරලා ගන්න ඕනි නෑ. එයාට මැරෙන මොහොතේදී අර කරගෙන ආපු ටික මොකද වෙන්නේ? නිකාම්ම මතක් වෙනවා. මැරෙන මොහොතේදිත් ඒක මතක් වෙනවා. ගිහිල්ලා උපදින තැන සුගතියක්. එයාට කන්න බොන්න කිසි අඩුපාඩුවක් නෑ. ලැබෙනවා. පටන් ගැම්මේ ඉඳලම හොඳ දේ යනවා දිගට දිගට. ඇයි? එයාගේ විඥානය දිගට දිගට පුරුදු කරලා තියෙනවා. එහෙව් දරුවෙක් අම්මගේ කුසට ආපු තැන ඉඳලා ඒ පවුලටම කිරි උතුරන්න වගේ මොකක් වෙනවද? හරියන්නේ නැද්ද කියන්නේ ඔබ? තේරුණාද මම මේ කියන දේ? හරියනවා. තේරුණාද කියන දේ? එහෙව් දරුවෙක් දැන් අර සසරේ දිගට දිගට කරගෙන ඇවිල්ලා මැරිලා ඔන්න මව් කුසකට එනවා මිනිස්සෙක් වෙලා. පවුලටම කිරි උතුරන්න වගේ හරියනවා. දැන් අර වගේ පව්කාරයෙක් ආවම දැන් ඒකත් මොනවා හෝ පිනකට ඔන්න මිනිස්ස මව් කුසකට මේනවා. මොකද වෙන්නේ? පවුලටම අනිත් පැත්තට වරදිනවා ඊගාවට. තේරුණාද කියන දේ? ඒ නිසා පින්වතුනි මේ සසර මේ ගමන ඔබට මට ඕනි ඕනි විදිහට යන්න පුළුවන් ගමන නෙමෙයි. ඔන්න මතක තියාගන්න තමන් තමන්ව පාලනය කරගෙන කටයුතු කරගෙන යා යුතු ගමනක් මේ ගමන. කවුරු පාලනය කරගෙනද? තමන් තමන්ව පාලනය කරගෙන. තේරුණාද කියන්නේ? එහෙනම් පිනට නැඹුරු වෙච්ච කෙනා හොඳ පැත්තට නැඹුරු වෙච්ච කෙනා යහපතට නැඹුරු වෙච්ච කෙනා යහපත් විදිහටම මොකක් වෙනවද? ගමන යනවා. අකුසලයට නැඹුරු වෙච්ච කෙනාගේ ගමනත් මොකක්ද එහෙනම්? අයහපත්. ඒ ගමන එහෙමයි. එසා පින්වතුනි සසර පුරුදු කියන ඒවා හරි ප්‍රබලයි. ඒවා අපි තේරුම් අරගෙන මොකද කරන්න ඕනේ එහෙනම්? නිවැරදි කරගන්න ඕනේ. ඔන්න මගේ දැනුමේ ප්‍රමාණයට තමයි මේ කතාව ටිකත් එක්ක ඔබට මේ කරුණු මතක් කරලා දුන්නේ. තේරුණාද කියන්නේ? මේ කාරණා ජීවිතයට එකතු කරගෙන ජීවිතේ නිවැරදි කරගන්න. ලස්සන බණ කතාවක් ඔය අපි ඉගෙන ගත්තේ. අපි කාගෙත් තියෙන දුර්වලතා මොනවද? සසර පොරොත්තු. දැන් මේකේ දෙපැත්තක් තියෙනවා. අපි ළඟ තියෙන හොඳ පුරුදු අපි මොකක් කරන්න ඕනේ දේන? තව වැඩි කරන්න ඕන. ඒව තව අපි ඉස්සරහට ගෙනියන්න ඕන. තේරුණාද? අපි ළඟ තියෙන නරක පුරුදු අපි මොකක් කරන්න ඕනේද? තියෙනවනේ. නැත්තේ නෑනේ. කවුරු ළඟත් තියෙනවා. ඒව මොකද කරන්න ඕනේ? ඒවා ටික 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 අඩු කරන්න ඕනේ. ආන් එහෙම කරගත්තොත් මේ ජීවිතේ අපිට ලස්සනට පවත්වගෙන ගිහිල්ලා. තේරුණාද? මේ ගමන කෙලවර උතුම් නිර්වාණ අවබෝධය පිණිස මග හදා ගන්න පුළුවන්කම ලැබේ. ආන් ඒ සඳහා අද මේ කළ මහා පින්කම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කළා. ඉතින් අපේ විමලා නාවලගේ මහත්මිය, ගයානි පියදාස මහත්මිය ඇතුළු මේ ඇත්තෝ අර අම්මා මූලිකස්ථානේ තබාගෙන සුබරත්න මැණික ආදරණීය අම්මා, අම්මගේ යොමුව නේද අද කවුරුත් ආව බණ අහන්න. ඉතින් අද ලස්සන පින්කමක් සිද්ධ කළා. මේ පින්කමේ අරමුණ තමයි මිට වසර 3කට පෙර මියගිය ව්‍යාපාරික එම්.ඒ. පියදාස මහත්මයා තාත්තා ඇතුළු මේ පරපුරට සම්බන්ධ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එමනම් අපි මේ සිද්ධ කළා වූ සියලු පින ඒ ආදරණීය තාත්තා ඇතුළු අපි කලින් නම් සිහිපත් කරපු සියලු මියගිය ඥාතීන්ටත්, ඒ වගේම ආශිර්වාද කළ යුතු අයගේ නම් අපි කලින් සිහිපත් කළා. ඒ හැමෝටම
එවගේම බනහපු පොඩි දරුව ඇතුළු වැඩිහිටිය ඔබ අප හැම දෙනාටමත් දම්සතර ආයතනය කාර්ය මණ්ඩලය ඇතුළු හැමෝටමත් අපි හැමෝටමත් උතුම් නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ හැමෝම දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග තුලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං හැම දිනාටම තෙරුවන් සරණයි වැවුරු කන්නල බුදුරජ වෙහෙරින් කලාබසිනා සදහම් අමාගඟුල දැන් රුවන් පුරයටත් මුළු මහත් ලෝකයාටම සියලු දානයන්ගේ අග්‍ර වූ ධර්ම දානය සිදු කරන්නට රත්නපුර කහවත්ත කට්ටංගේ ශ්‍රී විමල දර්ශනාරාම පින්බිමේ පිහිටි දම්සතර ටීවී රත්නපුර අපගේ නවතම ශාඛාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. පුණ්‍යානුමෝදනා සෙත් පැතීම් අරමුණු කොටගෙන දම්සතර ටීවී ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදු කිරීම සඳහා පින්වත් ඔබට දායක විය හැකි. අමතන්න දම්සතර ටීවී රත්නපුර ශාඛාව 07159590361 ප්‍රධාන කාර්යාලය දම්සතර ටීවී වැවුරු කන්නල 04121255 337